උසස් තත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි. මුලින්ම අපි මරිසිපාලව හම්බ වෙමු. ජලාශ පිරී උතුරන්නේ ජනාධිපතිගේ පින් බලින් කියලා වජිර කියනවා. අම්මා එහෙම කියද්දි පුතා මරිසිපාල කියනවා. උන්නැහේට කොයිකත් හම්බ වුණේ පිනට තමයි කියලා. පින් එහෙම කියලාත් කියනවා නේද? ඊට පස්සේ දැන් අරුණ පුවත්පතේ කාටුණේ හසන්ත විජේනායක අඳින්නේ අද එතුමා ගිහිල්ලා ජනාධිපතිතුමා උතුරට. ඉතින් මිසයිල් ප්‍රහාර වෙන දාට එල්ල වුණා යුද්ධයේ තියෙන කාලේ. අදත් මිසයිල් ප්‍රහාර හැබැයි යන්නේ උණ්ඩ නෙවෙයි. අද යන්නේ කැරට් කියලායි කියන්නේ. කමන්නෑ කැරට් කිලෝ එකකුත් රුපියල් 1000ක්නේ. හසන්ත විජේනායකගේ හුරේරා කාටුණේ අරුණ පුවත්පතෙන් මිත්‍යාව පතුරුනායට දැඩි දඬුවම් දෙනවා කියලා විජේදාස කියනවා. බොරු පොරොන්දු දෙන අයට දඬුවම් දෙන්නේ නැද්ද සර් කියලායි හුරේරා අහන්නේ. පංකජුරුවින්දගේ සරදම් කතා කරන්නේත් ඒක ගැනමයි. මිත්‍යාව වපුරන දේශකයන්ට දැඩි දඬුවම් දෙනවලු. එතකොට අපිව හීන ලෝකවලට ගෙනියන දේශපාලකයන්ට මක්කේ කරන්නේ කියලා සරදමින් අහනවා. මේ ජනරාණි මිත්‍යා දෘෂ්ටික මත පතුරවල ජනතාව සීදි විහානි කරගන්න යොමු කරන අයට දැඩි දඬුවම් දෙනවා. දේශපාලකයෝ කියනවා පාලකයන්ට දැඩි දඬුවම් දෙන්නේ. ඒ ඇයි? ඇයි ඉතින් කණ්ඩ නැතුව දරුපවුල් පිටින් දිවිනසා ගන්න තත්වෙට ගෙනාවට කොහොමුණත් ඉතින් නැහින්නේ ජීවිතයනේ නේද? ඕන ඉතින් කණ්ඩ නැති අයට මොනවාද ලැබෙන්නේ කියලා අද පුවත් පතට අවන්ත ආටිකල කාටුන් එක අඳිනවා. නව ප්‍රතිත්‍රස්ත පනත කම්බි කටු රෝලක් තමයි දෙන්නේ හිස් පිඟන් තියාගෙන කුසගින්නේ සිටින සියලුම පවුල් වලට. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ මේ පක්ෂ මාරු කරන දේශපාලුව ගැන තොරතුරු හොයන්න CID එකට බාර දීලාලු. අපි කන බොන හැටි හොයන්න කවුරුත් දාලා නැද්ද බං කියලායි අද දෙන්න දෙමහල්ලන් කතා වෙන්නේ. මේ පලාමල්ල තලංගම ජයසිංහගේ මොකද ඩලස් මහත්තයෝ ජාතික ජනබලවේගෙට කොක්ක ගහන්නද යන්නේ කියලා අද අහනවා. කවුද රාජදාස? තාම තීරණයක් නැහැ කියලයි එතුමා කියන්නේ. තින් ඉල්ලන්න සර් ජනාධිපතිකම සර්ට 6ක් තියෙනවා. එයාට තියෙන්නේ 3යි. එයාට කියලා කියන්නේ මේ කාටද? අනුර සහෝදරයාට. මේ සමග ජන බලවේගයේ පක්ෂ කාර්යාලය අද ජයරත්න වික්‍රමසිංහ අඳින්නේ. මං හිතන්නේ අර සිරකොත ගාවම තියෙන එකද දන්නේ. ඒක නම් තට්ටු දෙක එකක්. මේක තනි තට්ටු එකක්. දැන් එතනට මෙන්න පාවඩයක් එලනවා ගෙම්බන්ට පනින්න කියලයි කාටුන් ශිල්පියා කියන්නේ. මෙන්න දිනමිනේ අංජනගේ කාටුනිය එනේ නා එකතු කරගන්න අපි ලෑස්ති නැහැයි කියලා ටිල්වින් සහෝදරයා කිව්වට ස්ටොප් බෝඩ් එකක් තරම් මල්මාලයක් අතේ තියාගෙන ඉන්න අපි ලෑස්ති කියලා විපක්ෂ නායකතුමා කියනවා. මේ ශ්‍රී සමයන් චමෝත් දඳින්නේ පාර්ලිමේන්තුවේ පිල් මාරු වලින් පොහොට්ටුවට බරපතල හානි සිදුවෙන්නට නියමිතයිලු. කැලේ මාරු කළාට කොටියගේ පුල්ලි මාරු වෙනවා. ඔය උන්දල කොයි පිළට පැන්නත් හානිය නම් වෙන්නේ රටටයි ජනතාවටයි. එහෙමයි මිත්‍රයන්ගේ කතාව. මේ ඩොක්ටෝ කඳින්නේ ප්‍රියන්ති පෙරේරා. පක්ෂ විපක්ෂ කචල් දැක්කහම මට මේ බෙරේ මතක් වුණා කියලා එක ඩොග් කෙනෙක් කියනවා. මහ හයියෙන් සද්ද දැම්මත් ඇතුලේ හිස්නේ කියලයි ඒගොල්ලන්ගේ කතාව. මෙන්න අද දාසගේ සුවාරිස් කාටුනේ කාටුන් දෙකක් අද චන්ද්‍රකා මෑතිනිය ගැන ඇඳලා. ඉතින් අද අත තියෙනවා අතේ ඇඟිලි පහම නැහැ. අද එහි නිර්මාතෘතුමාගේ උපන්දිනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංගොඩ ගන්නවා කියලා ඔන්න එතනට දුවන අපේ චන්ද්‍රිකා මැඩම්. ඉතින් ඇයගේ සාරියටත් අඬ දාලා තියෙනවා දැකලා සුවාරිස්ටත් හිනා. මේ අංජනගේ කාටුන් චන්ද්‍රිකා ආයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවලු. දැන් ඔය කීවෙනි පාරටද? එහෙමයි මේ දෙන්නගේ කතාව. ඔන්න අද දෙරණ වෙබ්බුවාගේ කාටුනේ සුසිල් අඳින්නේ. ඉතින් ඩෙංගු මර්ධනයට ජනතාවගේ කිසිදු සහයක් නැහැ සෞඛ්‍යංශ කියනවා. ඉතින් ටින් එක විසිකරන එක තමයි කට්ටිය කරන්නේ. ඒකම අද ලංකාදීපයේ කාටුන් එකෙන් කියන්නේ ටින් ටින් ලාත් ඉන්නවා. ටින් ටින් ලාත් ඉන්නවා ඉංග්‍රීසියෙන් ටින් ටින්, සිංහලෙන් ටින් ටින්. දවසේ 14 ජනපතිවරණයක වගතුග පැතිරේය. පණගිය මූණුවල හසරැලි තිරේය. එනතුරු බලය අමුසුහුණෙත් වැතිරේය. ජනතා අවිය මෝහහත් වුණු කතිරේය. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.